ජනාධිපති වරණයට අදාළ පූර්ව සූදානම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි මෙම පිරිස රාජකීය මැතිවරණ කාර්යාලය වෙත කැඳවා තිබුණේ. මැතිවරණ රාජකාරී සඳහා සේවකීන් යෙදවීම මූල්‍ය වේදම් ඇතුළු පූර්ව කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා. අදාළ මූල්‍ය වේදම් සම්බන්ධයෙන් AA ආයතන ඉදිරියේදී මැතිවරණ කොමිසම වෙත දැනුම් දීම් කළ යුතුයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඊට සහභාගී වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. සාමාන්‍ය සාකච්ඡාවක් කරේ සාමාන්‍ය මැතිවරණයක් එන අවස්ථාවකදී මැතිවරණ රාජ්‍ය ප්‍රකාශ කරන කලින් පොලිසිය අපේක්ෂා කරන රාජකාරි සම්බන්ධවත් ඒ සම්බන්ධයෙන් තියෙන මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් උත්තම සාකච්ඡා කරේ. ඉතින් ඒ සාමාන්‍ය දෙයක් ඒක ඇවිල්ලිවල ඒ විදිහට අපි අවශ්‍ය විදිහට රාජකාරි සූදානම් වෙනවා. දැන් පොලිසිය විදිහට ඔබතුමාලා සම්පූර්ණයෙන් මෙතන සූදානම්ින් දින්නේ? ඔව් මැතිවරණය ප්‍රකාශ කරපුවාම ඒ සම්බන්ධයෙන් අපි සම්පූර්ණ සූදානම් වෙනවා. නමුත් ඒට කලින් ඒ සඳහා පෙර සූදානම් වීතු ආකාරය සම්බන්ධ තමයි මැතිවරණ කොමසාරිස්තුමා විසින් අපිට ප්‍රකාශ කරේ. ඉතින් අපි ඒක මොකද අපිට ඒ ප්‍රකාශ වුණාට පස්සේ එකපාරට කඩනමින් ලෑස්ති නොවෙලා ලේසියෙන් කල්ලාතුවම ඒ සම්බන්ධව සූදානම් කළා. ඉතින් ඒ සූදානම් අපි වෙනවා. මැතිවරණ කොමසාරිස්තුමා අපේක්ෂා කරන විදිහට ඒ රාජකාරිය ඉටු කරලා දීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා මම එතුමා දැන් දුන්නා. මේ අතර ඉදිරි මැතිවරණ පැවැත්වීමේ සූදානම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා මෙසේ කරුණු පැහැදිලි කළා. මැතිවරණ කොමිසම මැතිවරණ දිනය ප්‍රකාශ කරන්න විතරක් නෙමෙයි ඡන්ද විමසීම සාධාරණ සහ නිදහස්ව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මෙවන් සිදු කරමින් පවතිනවා. මේ මාසේ 17 වෙනිදා අපට බලය ලැබුණට 17 වෙනිදා ඡන්ද විමසීම දිනය සහ නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. අපට සිද්ධ වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන ඒ කාල පරාසයන් අනුව තමයි අපට තීරණය කරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසයේ අවසන් වීමට ප්‍රථම ඒ නිවේදනය නිකුත් කරන්න. අපිට ඡන්ද විමසීම පවත්වන්න පුළුවන් වෙන්නේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදාන් පසු දවසක. ඒ සඳහා නාම යෝජනා දැන්වීම ප්‍රකාශයට පත් කරපු දිනේ ඉඳන් දින 16ත් 21ත් අතර කාලයක් ගන්න ඕනේ අදාළ නිවේදනය නිකුත් කරන්න සහ නාම යෝජනා දිනේ ප්‍රකාශයට පත් කරන්න. ඒන් පසුව සති 4ත් 6ත් අතර කාලයක තමයි ඡන්ද විමසීම් දිනය ප්‍රකාශයට පත් කරන්නේ. 2024 අලුත්ම ඡන්ද හිමි නාමලේඛනය තමයි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඡන්ද විමසීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරාට පස්සේ සහ ඒත් එක්කම තවත් විකල්ප හැඳුනුම්පත් 5කට වැඩි සංඛ්‍යාවක් හඳුන්වා දීම නිසා තීන්තෙන් ඇඟිල්ල සලකුණ කිරීම අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. අපි ඒ සඳහා අවශ්‍ය සංශෝධන කීපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා ඒ සඳහා සංශෝධනය කිරීමට. නමුත් ඒවා සම්මත කර ගැනීමට තාම හැකියාව ලැබුණ නැති නිසා අපි මේ ඡන්ද විමසීමේදීත් බලාපොරොත්තු වෙනවා නොමැකෙන තීන්තෙන් ඡන්ද දායකයන් සලකුණු කර